අපි ජීවත් වෙන ලෝකේ විවිධ රසයන්ගෙන් ගුණයන්ගෙන් වගේම විවිධ වර්ණ වලින් යුක්ත ආහාර පාන දැක බලා ගන්න පුළුවන්. ඒ විවිධ වර්ගයේ ආහාර පාන අතරින් ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ වුණු ආහාර කිහිපයක් තියෙනවා. ඒවා අපි එදිනෙදා ආහාරයට ගත්තත් ඒ වගේ මූලාරම්භය එහෙම නැත්නම් හැදුන හැටි ගැන ගොඩක් අය දන්නේ නැහැ. අද මම කතා කරන්න යන්නේ ලෝකේ වඩාත්ම ජනප්‍රිය වුණු ආහාර පාන කිහිපයක් හොයාගත්ත හැටි ගැන. මේ වගේ සමහරක් හැදුන හැටි ගැන හවොත් ඔයාලා පුදුමයට පත් වෙනවා කිසිම සැකයක් නැහැ. වීඩියෝ එක පටන් ගන්න කලින් පොන්චි එලීමක් තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 1. තේ. තේ කියන්නේ ලෝකේ වඩාත්ම ජනප්‍රිය වුණු පානය. සමහර විට ඔබ මේ වෙලාවේ තේ කෝප්පයක රස විඳින ගමන් මේක නරඹනවා ඇති. තේ පානය ගොඩක් දෙනෙක් දිව්‍යමය පානයක් විදිහට සැලකනවා. තේවල අඩංගු කැෆීන් ප්‍රමාණය කෝපි වලට වඩා සාපේක්ෂව අඩුයි. ඒ හින්දා තේ පානය කළාම ඊටම සංසුන් වගේම නිදහස් භාවයක් ඇති වෙනවා. ලෝකයේ හොඳම තේ නිෂ්පාදනය කරන්නේ අපේ ලංකාවේ. ඒවායේ ගුණාත්මක භාවය වගේම ඖෂධීය ගුණ වැඩි නිසායි. එංගලන්තයේ රජපෞල පවා අදලත් භාවිතා කරන්නේ ලංකාවෙන් අපනයනය කරන හොඳම තේ කොළයි. ඉතින් මේ දිව්‍යමය පානය නැත්නම් තේ පානයේ මූලාරම්භය ක්‍රිස්තුපූර්ව 2737 දක්වා දිවයනවා. චීනයේ ෂෙන් නොං කියන අධිරාජ්‍යයා දවසක් ගහක් යට වතුර රත් කරන ගමන් ඉන්නකොට ඒ ගහේ කොළ මේ වතුරට වැටිලා ඒ ප්‍රදේශයේම සුවඳවත් වුණාලු. මේ කතාව සඳහන් වෙන්නේ පැරණි චීන වෛද්‍ය ග්‍රන්ථවල. ඒ නිසා ෂෙන් නොං අධිරාජ්‍යයා පළවෙනි තේ කෝපයේ රස බලපු පුද්ගලයා විදිහට ඉතිහාසගත වෙනවා. අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ එදා ඒ ගහේ කුරුල්ලෙක් නොහිටිය එකට. නැත්නම් මේ වෙලාවේ ඔබ රස බලමින් ඉන්නේ අමුතුම පානයක් වෙන්න පුළුවන්. 2. කෝපි. කෝපි කියන්නේ තේ තරම්ම ප්‍රසිද්ධ පානයක්. අධික සීත රටවල් වල කෝපි පානය බහුලව භාවිතා වෙනවා. කෝපි වල අඩංගු කැෆීන් ප්‍රමාණය තේ වලට වඩා වැඩි නිසා කෝපි පානයට ගොඩ දෙනෙක් කැබ්බැහි වෙලා ඉන්නවා. කෝපි පානයේ මූලාරම්භයේ විදියට කතා ප්‍රවෘත්ති දෙකක් වාර්තා වෙනවා. එක කතාවක් ආරම්භ වෙන්නේ ඉතියෝපියාවේ එළුව බලාගන්න කොළු ගැටයෙක්. කලීඩී කියන එළුව බලන්න දවසක් තමන්ගේ එළුව වෙනදාට වඩා උද්‍යෝගයෙන් වගේම හොඳ ජවයකින් යුක්තව දුවලා පැනලා ඉන්නවා දැකලා තියෙනවා. මේ ගැන හොයලා බලද්දී ඔහුට තේරෙනවා මේකට හේතුව එදා දවසේ මේ එළුව ආහාරයට ගත්ත බෙරිගිඩි වල ප්‍රතිඵලයක් කියලා. ඉතින් ඔහු මේ ගැන ඒ ප්‍රදේශයේ හිටපු පූජකවරුන්ට දැනුම් දෙනවා. ඊට පස්සේ පූජකවරු ඒ බෙරිගෙඩි ඔවුන් රාත්‍රී කාලයේදී කරන බණ භාවනා කටයුතු වලදී අවදීන් ඉන්න භාවිතා කරලා දෙනවා. ඒ එක කතාවක්. අනිත් එක ඉස්ලාමීය කතාවක එන වර්තමානයේ යේමනයේ නමින් හඳුන්වන රටින් පිටුවහල් කරපු පුද්ගලයෙක් සම්බන්ධ සිදුවීමක්. ඔහුගේ පිටුවහල් කිරීමෙන් පස්සේ කිසිම ආහාරයක් නැතුව දවස් ගාණක් ඉබාගාතේ ඇවිදපු ඔහුට බෙරිගහක් හම්බෙලා තියෙනවා. ඒ ගෙඩි කටුකරහක් දැනුණත් ඔහුගේ බඩගින්න නිවා ගන්න උපකාර වුණාලු. කටුකරසයක් තිබ්බේ බෙරිගෙඩි ආහාරයට ගන්න පුළුවන් විදිහට සකස් කරගන්න ඔහු ඒවා පොලුස්සලා තැඹීමකට ලක් කරනවා. ටික වෙලාවකින් ඔහුට ප්‍රණීත ආහාරයක් වෙනුවට ඊටාම සුවඳවත් පානයක් ලැබෙනවා. මේ පානය කෝපි විදිහට ප්‍රසිද්ධ වුණා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි අද හැමෝම පානය කරන කෝපි පානය බිහි වුණේ. 3. පොප්සිකල්ස්. අයිස් පලම් කියන්නේ ලොකුඩා හැමෝම ඉතා ආසාාවෙන් රසවිඳන දෙයක්. සමහරායට දත් හිරිවට්ටන ආහාරය. උණුසුම් කාලවලදී උණුසුම් භාවෙන් මිදන්න ගොඩක් අය මේ පොප්සිකල්ස් ආහාරයට ගන්නවා. විවිධ වර්ණවලින් වගේම විවිධ රසයන්ගෙන් යුක්ත පොප්සිකල් වෙළඳ සැල්වලින් බහුලව හොයාගන්න පුළුවන්. මේ පොප්සිකල් මුලින්ම හොයාගන්නේ 1905 ෆ්‍රැන්ක් එපර්සන් කියලා පුංචි පිරිමි ළමයෙක්. දවසක් මේ ළමයා බීම හදන්න යොදාගන්න කුඩු වර්ගයක් ජලයට එකතු කරලා ලී කූරකින් එක හැඳි ගාන ගමන් ඉන්නකොට කොහොම හරි වෙන වැඩක් හින්දා හැඳි ගාන ගමන් හිටපු කූර බීම එකේම තියලා යනවා. ඊට පස්සේ දිනු වැඩේ හින්දා මේ ළමයාට බීම එක අමතක වෙනවා. ඊළඟ දවසේ බීම එක බලන්න ආවම ඒ ළමයා දකිනවා අධික ශීතල හින්දා ඒ බීම එක මිදිලා තියෙනවා. එපර්සන් කියන මේ පුංචි ළමයා හොයාගත්ත නව නිපැයුම එපිසිකල් කියලා නම් කරනවා. පස්සේ කාලෙක ඔහු ඒකට පේටන් බලපත්‍රය පවා ලබා ගන්නවා. ඒත් පොප්සිකල් කියන නම ජනතාව අතරට වැඩි සමීප නොවුණු නිසා මේ නිපැයුම පොප්සිකල් කියලා නම් කරනවා. ඔන්න ඔය විදිහට තමයි අදටත් අපි රස කර කර කන පොප්සිකල් හැදුනේ. 4. රසකාරක. අපි වැඩිපුරම භාවිත කරන රසකාරකය වෙන්නේ සීනි. ඒත් මිනිසෙකු විසින් ආහාරයට ගන්න භයානකම ආහාරයක් විදිහට සීනි නම් වෙලා තියෙනවා. ඒත් අද මම කතා කරන්න යන්නේ ඇස්පාර්ටේම් කියන රසකාරකය ගැන. මේ රසකාරකය සුක්‍රෝස් කියන රසකාරකයට වඩා 200 ගුණයකින් පැණි රස වැඩි. ඇස්පාර්ටේම් කියන රසකාරකය හොයාගන්නේ තුවාල සුව කරන බෙහෙත් නිෂ්පාදනාගාරයක සේවය කරපු ජේම්ස් එම් ප්ලැටර් කියන විද්‍යාඥයා විසින්. එක දවසක් මේ විද්‍යාඥයා පරීක්ෂණයක් සිදු කරමින් ඉන්නකොට ඔහු කියවමින් හිටපු පොතක පිටුවක් පෙරලන්න ඕනලා තියෙනවා. ඉතින් ඔහු සාමාන්‍ය විදියට ඇඟිල්ලේ කෙළ තවරලා පිටුව පෙරලද්දී ඔහුට දැනලා තියෙනවා ඊටාම් පැණි රසක්. පරීක්ෂණාගාරවලදී ඇඟිලි ගිරීම නොකළ යුතු දෙයක් වුණත් ටැටර් කියන පුද්ගලයාට ඔහුගේ ඇඟිල්ල ඉතාමත් පැණි රස බව දැනලා තියෙනවා. මේ හරහා පරීක්ෂණ කරපු ඔහු ඇස්පාර්ටේම් කියන රසකාරකය ලෝකයට හඳුන්වලා දෙනවා. පොතක පිටුවක් පෙරලන්න ඇඟිල්ලක කෙළ තවරන්න ගිහින් මේ වගේ දෙයක් හොයාගත්ත කියලා හිතා ගන්නත් අමාරුයි නේද? 5. මේපල් සිරප්. මේපල් සිරප් වල අතීතය යුරෝපානුවන් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වීමට පෙර කාලයේ දක්වා දිවෙනවා. මේපල් සිරප් කියන්නේ ඊටාම රසවත් ආහාරයක්. මේවා නිෂ්පාදනය කරන්නේ මේපල් ගස් වලින් හැදෙන යුෂ වර්ගයකිනුයි. සාමාන්‍යයෙන් අපි ගස් වලින් පළතුරු වගේ දේවල් කඩා ගන්නවා වගේ උතුරු ඇමරිකානුවන් මේ ක්‍රමයට ගස් ඉදිරි කරලා එහි රුධිරය උරා බොනවා කියලා කියන්නේ. මේපල් ගස් වලින් වෑස්සෙන යුෂ තැම්බීමකට ලක් කරලා තමයි මේපල් යුෂ නිෂ්පාදනය කරන්නේ. මේපල් සිරප් ගැන කියවෙන එක කතා ප්‍රවෘත්තියක් තියෙනවා. උතුරු ඇමරිකාවේ වාසය කරපු එක කාන්තාවක් තමන්ගේ සැමියට මෝස් කියන මුව විශේෂයේ මස් යොදාගෙන ආහාර පිළියෙල කරමින් ඉන්නකොට භාවිතයට ගන්න වතුර ඉවරලා තියෙනවා. මේ නිසා මේ කාන්තාව වත්තේ තිබුණු මේපල් ගහෙන් වෑසෙන වතුර මුව මස් ආහාරයට එකතු කරලා ආහාර පිළියෙල කරලා තියෙනවා. ආහාර පිසිනකොට සිදු කරන රත් කිරීමේදී මේපල් ගසේ සාරයෙන් වතුර වාෂ්ප වෙලා මේපල් සිරප් හැදිලා තියෙනවා. එදා ඒ ආහාරය වෙනදට වඩා රසවත් වුණු නිසා හේතු හොයලා බලද්දි මේපල් ගසේ යුෂ නිසා මේක සිද්ධ වුණේ කියලා එයාලට තේරෙනවා. එදා ඉඳන් අද වෙනකන් මේපල් ගහේ යුෂ ඊටාම ජනප්‍රිය ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. 6. සෑන්ඩ්විච්. සෑන්ඩ්විච් කියන්නේ ලෝකේ බොහෝ දෙනෙක් අතර ඊටාම ජනප්‍රිය ආහාරයක්. පාන් පෙති දෙකක් අතරට චීස්, මස් පෙති, සලාද වල වගේ දේවල් දාලා සකස් කරගන්න මේ සැන්විච්වල මූලාරම්භය ගැන කවුරුවත් හරියටම දන්නේ නැහැ. ඒ වුණාට මුලින්ම සැන්විච් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ 18 වෙනි ශතවර්ෂයේ ජීවත් වුණු ජෝන් මොන්ටාගෝ කියන වංශාධිපතිවරයා නිසා කියලයි සඳහන් වෙන්නේ. 18 වෙනි ශතවර්ෂය කියන්නේ සූදු ක්‍රීඩාව මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේම වෙලාගත් කාලවකවානුව. ධනවත් පවුල්වල උදවිය මේ සූදු ක්‍රීඩාවලට දවසේ වැඩි කාලයක් යෙදෙව්වා. මේ හින්දා ඒ අයට ආහාර ගන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඒ දවස්වල වැඩි දිනෙක ආහාරයට ගත්තේ පාන්. ඉතින් මේ ජෝන් මොන්ටාගෝ කියන වංශාධිපතියාටත් සූදුවට ඇබ්බැහි වෙලා හිටපු පුද්ගලයෙක් නිසා ආහාර ගැනීම ගැන ප්‍රශ්නයක් මතු වුණා. ඊට පස්සේ ඔහු කළේ පාන් පෙති විදිහට කපලා මස් පෙති, බිත්තර, සාදොගල වගේ දේවල් මැද්දට තියලා පාන් අනුභව කරපු එක. මේ නිසා ඔහුට හැන්දි කයරපු පාවිච්චි කරන්නවත් අතේ ආහාර ගෑ වෙන එක ගැනවත් වද වෙන්නවත් ඕනුනේ නැහැ. ඔහුගේ මේ ආහාර ගැනීමේ අලුත් ක්‍රමය නිසා සෑන්ඩ්විච් ආහාරය ඉතාම ප්‍රසිද්ධ වුණා. 7. ටෝෆු. ටෝෆු කියන්නේ සෝයා බෝංචිනින් ලබා ගන්න කිරි චීස් හදාගන්න විදියටම පිළියෙල කරගත්ත ආහාරයක්. ටෝෆු වල මුල් නිෂ්පාදනකරුවා වෙන්නේ චීනයේ හැන් රාජවංශයේ එන ලියු කියන රාජකුමාරයයි. අමරණීයභාවය ගැන පරීක්ෂණ කරපු මේ කුමාරයාට තමන්ගේ ආච්චි සොයා බෝංජයට අනුභව කරන්න දැඩි වෙහෙසක් ගන්නවා කියලා දකින්න ලැබෙනවා. ඒ නිසා මේ රාජකුමාරයා සොයා බෝංචි පානය කරන්න පුළුවන් විදියට සකස් කරනවා. ඔහු ඒ සකස් කරපු සොයා බෝංචි කිරි පානය මිදවීමකට ලක් වෙලා චීස් වගේ ආහාරයක් නිෂ්පාදනය වෙනවා. ලියු එන් රාජකුමාරයා හොයාගත්ත මේ නව සොයා ගැනීම ඒ රාජ්‍යයේ ඉතාමත් ජනප්‍රිය ආහාරයක් බවට පත් වෙනවා. ඒ වගේම මස් වෙනුවට ආදේශකයක් විදියට මේ ටෝෆු යොදාගත්තා කියලා වාර්තාවල සඳහන් වෙනවා. 8. වෝසෙස්ටර්ෂයර් සෝස්. වෝසෙස්ටර්ෂයර් සෝස් නිෂ්පාදනය කරන්නේ විනාකිරි, ලූණු, සුදු ලූණු වගේම කුළුබඩු කිහිපයක එකතුවකින්. මේ සෝස් මුලින්ම නිෂ්පාදනය කරන්නේ සැන්ඩිස් කියන බ්‍රිතාන්‍ය වංශාධිපතිවරයාගේ උපදෙස් අනුව ලී සහ පෙරින් කියන රසායනික විද්‍යාඥයෝ දෙන්නයි. සැන්ඩිස් සාමිවරයා හිටපු බෙන්ගාල් ආණ්ඩුකාරවරයෙක්. ඔහුට එහිදී ආහාරයට ගන්න ලැබුණු සෝස් වර්ගයක් තමයි වෝසෙස්ටර්ෂයර් සෝස් නිෂ්පාදනය කරන්න පාදක වෙලා තියෙන්නේ. කොහොම හරි බෙන්ගාලයේදී භාවිතා කරපු ඒ සෝස් වර්ගය අනුකරණය කරන්න හදව පළවෙනි උත්සාහය අසාර්ථක වෙනවා. ඒ වෙනුවෙන් හදව බැරල් දෙකකින් එකක් විසි කරලා අනිත් බැරල් එක ගබඩා කරනවා. අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ලී සහ පෙරින්ස් කියන දෙන්න ගබඩාවාස් කරන්න ආපු දවසක මේ බැරල් එක දකින්න ලැබෙනවා. එයාලේ භාජනය විවෘත ගාම කලින් හදපු සෝස් වෙනුවට දුමුරු පැහැ ද්‍රවයක් දකින්න ලැබෙනවා. මෙයාලට ඇතුණු කුතුහලය නිසාම මේ ද්‍රාවණය රස පරීක්ෂා කරලා බැලුවාම පළවෙනි සැරේ හැදුණු සෝස් වලට වඩා මේ ද්‍රාවණය ඉතාම රසවත් කියලා තේරෙනවා. එදා ඒ විදිහට හොයාගත්ත වෝසෙස්ටර්ෂයර් සෝස් අද බ්‍රිතාන්‍යයේ හැම ගෙදරකින්ම වගේ හොයාගන්න පුළුවන්. 9. කෝන් ෆ්ලේක්ස්. කෝන් ෆ්ලේක්ස් කියන්නේ ඉතාම ප්‍රසිද්ධ සරල උදෑසන ආහාරයක්. 1894 දී විලියම් කෙලොග් විසින් බැටල් ක්‍රීක් කියන රෝහලේ ආහාර භාරව හිටපු ජෝන් කෙලොග් කියන තමන්ගේ සොහිරා වෙනුවෙන් හදපු නිර්මාණයක් තමයි මේ කෝන් ෆ්ලේක්ස් කියන්නේ. ඒ කාලේ තිබුණු ආහාර හේගේ නිසා ආහාර පරිපාලනය කරන්න ජෝන් කෙලොග්ට ඕන වුණා. එක දවසක් ධාන්‍ය වර්ගයක් විමින් ඉන්නකොට කෙලොග් සහෝදරයන්ට රෝහලේ ප්‍රශ්නයක් නිසා පිසිමින් හිටපු ආහාරය හැමම තියලා යන්න සිද්ධ වෙනවා. ආපහු ඇවිල්ලා බලද්දී ඒ ධාන්‍ය වර්ගය ආහාරයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා. ඒ කාලේ තිබුණු ආහාර හේගේ හින්දා ආහාර අපතේ වන්න බැරි නිසා විලියම් කෙලොග් ඒවා බිස්කට් බවට පත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ වෙනුවට සිහින් පැතලි කෝන් ෆ්ලේක්ස් නිර්මාණය වෙලා තියෙනවා. ඔය විදිහට තමයි අද වැඩි දිනක ආහාරයට ගන්න කෝන් ෆ්ලේක්ස් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ විදිහට අපි ආහාරයට ගන්න ගොඩක් දේවල් හිතා ගන්නවත් බැරි විදිහට තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඉතාමත් පුංචි සිදුවීම් වලින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙන ආහාර පාන බිහි වෙනවා. අනාගතයේ දවසක ඔයාටත් පුළුවන් වෙයි මේ වගේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙන පුංචි ආහාර සොයා ගැනීමක් කරන්න. හරි එහෙනම් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. අමතක නොකර channel එකත් subscribe කරන්න. මේ වගේ විශ්මිත ගොඩක් දේවල් ඔයාලට අරගෙන එන්න මම බලාගෙන ඉන්නවා. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.